the Sri Lankan government take arthik me vashin sampurnim me bidavetta libarai me yanne itamatma bisuna avathawak rate naya gewa gannawa naya wala poliya gewa gannawa aadamak na ekata chinen ganna ekata bangladeshen ganna adawa moolya arumudalen gatta me vidiyata aragena gatta naya poliya gewa ganna bena ratak bawata patthuna මෙරට කවදාකවත් ලෝකෙට සතපහක ණය වෙච්ච රටක් නෙවෙයි මේ ඔක්කොටම වග කියනවා මේ ඔක්කොටම වග කියනෝනි එදාස්ක මේ දක්වා රාජ්‍ය පාලනය කරපු සියලු දේශපාලන පක්ෂ හා ඔවුන්ගේ මුරබල්ලා හැටියට පෙළීපු කණ්ඩායම් බෑ ඩොලර් මුද්‍රණය කරන්න බෑ ඒකින්ද අපි ආර්දන්තිල් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටලි ඉවරයි අනිකුත් මූල්‍ය राजपक्षे නමුත් පිළිගන්නේ මම මේකයි ඉපදෙවි කරුණාකර ඔබ ඉල්ලා අස්වන්න ඔබ ආවිත් වංචාවක් කළා ඔබ ගිහිල්ලා රුවන්වැලි සායිසරා කියලා තවත් වංචාවක් කළා කරුණා කළා ඉවත් වන්න මම නැවත ඉල්ලීම කරනවා උන්ට මේ මාතෘභූමිය මේ විදිහට විනාශ කරන්න එපා මේ කරන්නේ බරපතල අපරාධයක් මේ අවස්ථාවේදී पटे समस्त जनता राजपक्ष प्रकाश गेनो युक्रेन गेनो अभी कोरोना ये कोरोना अभी टेस्ट मैं रटे जनता अन्ने අපි කට්ටියකට වතුර ගහනවා කට්ටියකට බෙහෙත් ගහනවා පොඩ්ඩක් බලන්න මේ වීඩියෝ ක්ලිප් එක වංග ඔබට දැම්මා මේ මිනිස්සු මොන තරම් දූෂිතද කියලා ගානක්වත් නෑ ඔබට රටේම රාජනායක රටම වංචා කරලා ඒ තනතුරට ඉදිරිපත් වීම සඳහා තමන්ගේ දුරය අවභාවිතා කරපු දේශප්‍රිය අධිකණයට ගෙනියනකොට මම ඔබෙන් ඉල්ලීමක් කළා නිර්භයව එඩිතරයට ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා මෝට නීතිය ක්‍රියාත්මක කළ යුතුද නැද්ද කියන උත්තරයක් දෙන්න. ඒකට උත්තරයක් දෙන්න බයයි. ඔබට මොකද වුනේ? ශ්‍රී ලංකා ප්‍රජාව ඔහොම ජාතියක් නෙවෙයි. අපේ ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන ජාතියක් නමුත් අද කොඳුනාර්ථය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා. මේක මෙහෙම වෙන්න දෙන්න එපා. මේ කරන්නේ විශාල විනාශයක් කරන්න ඔබ මෙරටේ අනාගත පරම්පරාවට ඔබ මාතෘභූමිය අහිමි කරනවා. අහන අහන කෙනා ඇති හැකිය අය තියෙන දේපලක් විකුණලා රට හැර යනවා. තාවමත් ඔබ නිහඬයි. කරුණා කළා මේ ලංකාවේ පක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න. देशपालन पक्ष करे जीवनोपाय प्रधान पक्ष देगा कोहमार उत्साह करना मेके तवद्रूटो अगे मेके सारे उराबेन अने कटे उत्साह करना कोहमार सीएट देख तून हरते कोहमारी हाथ रखा गया मुद्दे प्रमाण न तो मे क्रम वेदे ओन गे मौन उत्साह प्रश्न ජනසම්මත ව්‍යවස්ථාවෙන් යෝජනා කරන ක්‍රමවේදය ගැන 100% එකඟත්වයක් පළ කළා මොකද
අවශ්‍යතාවයේ සිද්ධාන්තය doctrine of necessity. ඒ වගේම සමාජ ප්‍රගමනය social evolution. නීති විද්‍යාවේ දෙන එකම විසඳුමක් තමයි මේ බලගැන්වේ. පෙට්ටියක් ඇතුලේ ඉන්න මිනිසුන්ට මේක පේන්නේ නැහැ. මිත්‍යාවෙන් අන්ධවන මිනිසුන්ට පේන්නේ රටේ පරම අධිකාරී බලයේ තියෙන රටේ මහා ජනතාවට ඔක මම එදා ඉඳලා ඔබට කියන්නේ මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් ඔබට කියන්නේ නැහැ මේක. ඔබේ බලයට උඩින් මේ රටේ කිසිවෙක් නැහැ. පාර්ලිමේන්තුව ඒ වගේම ඔබේ විධායක බලය ක්‍රියාත්මක කරන විධායක ජනාධිපති ඒ වගේම ඔබේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණය මේ ආයතන ඔක්කොම ක්‍රියාත්මක කරන්න ඔබේ අධිකාරී බලය මේ ඔක්කොම ගැන තනි වචනේ තමයි පරම අධිකාරී බලය. ඔබට නීති ඍජුවම සම්මත කරන්නත් පුළුවන්. ඔබට ඔබේ නියෝජිතව සම්මත කරලා දාලා සම්මත කරන්නත් පුළුවන්. හැබැයි නියෝජිතව රට මංකොල්ල කනකොට කට්ටියගේ කණෙන් ඇදලා දාලා රටේ නීතිය උත්තරීතර නීතිය සම්මත කිරීමේ ඔබේ බලය කාටවත් අභියෝග කරන්න බෑ. ඒකයි මම කිව්වේ. සුනිල් සිල්වා ඇවිල්ලා ක්‍රම ප්‍රශ්නයයි සිඩ්නි නුවරදී මට කිසිම මේ ක්‍රමවේදයේ ගැටලුවක් නැහැ. නමුත් ඇයි ඔබ විනිශ්චකාරවරුන් ඉවත් කරන්නේ කියලා. ඒකට උත්තරය ඔබට කියන්න ඕනේ නැහැ. ක්‍රමවේදය වෙනස් කරනවා නම් මේක සහමුලින්ම වෙනස් කළ යුතුයි. මේක මහ පිළිකාවක්. මේක ගලවා ගැනීමට පුළුවන් එකයි කිව්වේ හැම විටම කුණු කන ප්‍රසිද්ධිය හෝ හොරෙන් කුණු කන කිසි කෙනෙකුට මේක කරන්න බෑ. මේක කරන්න අනිවාර්යයෙන්ම පාරිශුද්ධත්වයේ 100% අවශ්‍යයි. ඕන දෙයක් කැප කරන්න සූදානම් විය යුතුයි. ඒ සිස්ටම් චේන්ජ් කන්සෙප්ට් එකට තමයි ආකර්ෂණය වුණේ සුනිල් තරල. ගාන ශිල්පි ඔහුත් ඒක තමයි ආකර්ෂණය. ඌගේ ලොකු සිහිනයක් තිබ්බා මේ මාතෘභූමිය අපි කෙසේ හෝ ගල්ව ගන්න ඕන කියලා. ඒකට මම ඔබට අන්තිම වශයෙන් කියන්නේ වෙන ක්‍රමවේදයක් මේකට වෙන අතරමැද පළස්තර නැහැ. මේ කෙරෙහි ඔබ මේ දේශපාලන පක්ෂ කෙරෙහි විශ්වාසය තබන තාක්කල් ඔබට රට ගලව ගන්න බැහැ. නීතිය ආධිපත්‍ය 100% ආරක්ෂා කරන කල් ඔබට රට ගලව ගන්න බැහැ. අඩුම ගානේ විනිශ්චකාරවරයෙක් රාජ්‍ය නායකයා හමු වෙ දුරුන් දෙන්නවත් එන්නේ නැහැ. ඇයි? උන්ට නිදහස තියෙන්න ඕනේ ජනතා පරමාධිපත්‍ය බලය වංචා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාජ්‍ය නායකයා මේ ඕන කෙනෙකුට රටේ නීතිය ඍජුව ක්‍රියාත්මක කරන්න. ඒකේ තියෙන ක්‍රමවේදය කොච්චර සුන්දරද කියලා අධ්‍යයනය කරන්න. සියලු දෙනා ඔබ හමු වෙ දන ගස්සලා තියෙන්නේ. පාර්ලිමේන්තුව රාජ්‍ය නායකයා අමාත්‍යවරු අධිකරණය මේ කියල සිලුම ආයතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළින්ම තියෙන රටවල තියෙන ක්‍රමවේදයේ හඳුන්වලා දීලා තියෙන්නේ. මොකද මේ රට දැන් තව දැන් නැගිටින්න බැරි විදිහට දැන් සිහිසුන්ව මැදලා තියෙන ශ්‍රී ලංකා මාතාව. මම ඔබෙන් ඉතා වමනාවෙන් මේ ආයෝජනය කරනවා. කිසිම හේතුවකට මේ දේශපාලන පක්ෂ කිසිවක් කරේ අංශු මාත්‍රයක විශ්වාසයක් තබන්නේ පා. අපි කෙසේ හෝ මේ ක්‍රමවේදය වෙනස් කරමු. ඒ සඳහා ඔබට අවශ්‍ය ශක්තිය, ජාවය, ධෛර්යය දෙන්න නාගනන්ද ඔබත් එක්ක. ඒක ඉන්ද්‍ර කීලයක් සේ ඔබ කියලා තියෙන චතුබ්බි වාතේ අසම්ප කම්පියෝ කියන. ඒක තමයි කියන්නේ දහමේ හැසිරෙන සත්පුරුෂයන්ට තියෙන ඒ බලය වෙන කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ. දරුවන්ට මාතෘභූමිය අහිමි කරන්න එපා. ඔබ දැඩි පීඩනයකට පත් වෙලා තියෙන බව, ජීවත් වීම පිළිබඳව දැන් ලොකු තරගයක යෙදලා තියෙන බව, ජීවිතය රැක ගැනීම පිළිබඳ ලොකු අභියෝගයකට මුහුණයි දීලා තියෙන අවස්ථාවක අපි දැන්වත් අපි කුමක් කළ යුතුද කියන ගැන නිවැරදි තීරණයක් ගමු. මේ කිසි කෙනෙක්ගේ මේ සියලුම ජනමාධ්‍යමය කරන ප්‍රෝඩාව ඇයි මේ නාගානන්ද රොබට මේ විදිහට සමාජ මාධ්‍ය වලින් ඇවිල්ලා කතා කරන්න වෙලා තියෙන්නේ. ඒකත් කල්පනා කළ බලන්න. ඇයි මේ ජනමාධ්‍යමේ සියලුම ආයතන
රකින්නවා ඒක නුවණින් දකින්න තීන්දු ගන්න අවස්ථාවේදී නිර්භයව තීන්දු ගැනීමට මැලි නොවන්න බොහොම ස්තුතියි